නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝ තස්ස භගවටෝ අරහතෝල් සම්මා සම්බුද් දස්ස ස්‍රද්ධාවන්ත පවටනි විමුක්ති අරණ උද කලා භාවනමද්‍යස්ථානය මගින් පවත්වන වැඩසටහන් මාලාව මේ වැඩි සටහන පවත් වන්නේ අන්තර්ජාලය මගින් ඉ තම තමන් තමන්ගේ නිවේශවොලින්ද හෝ වෙනත් විහාරස්ථානයක ඉඳලා ඒ තමන්ගේආස්ට්‍රාංග සීලාදී අදිසිල් ආරක්ෂා කරමින් සසිපට්ටාන භාවනාවක් පුහුණු වෙමින් තමයි මේ වැඩි සටානට සහ බාග වෙන්නේ මීට පෙර අපි පොය වැඩ සටහන් කිහි පැහැම පයත් පැවත්කන්ටයෙදුුණේ මහා වේදල්ල සූත්‍රයේ තියන ධර්මකරුණු පැහැදිලි කරලා දීමේ. පසුගේ පොය දවසේ එම සූත්‍රයේ තියන ශ්‍රියලුම ධර්මකරුණු අපි පැහැදිලි කරලා අවසාන කරා. නමුත් අද දවසය අපි බලාපොත්තු වෙන්නේ අලුත් සූත්‍රයක් ආරම්භ කරන්න නෙවෙයි. ඒ මහාවේදල්ල සූත්‍රයේ අන්තර්ගත වෙන්න ඇත්තටම මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසන ප්‍රශ්නෝලට මහරහතන් වහන්සේ දේශනා කරන නැත්නම් පැහැදිලි කරන පිළිතුරුයි. දැන් මං කියා දුන්නා. මේ ප්‍රශ්න වැල මහවෙේද දල්ළ තත්‍ර තියන ප්‍රශ්න ටික ගණනින් ගත්තොත් ප්‍රශ්න තිස්සතක් පමණ තියෙන. මේ සියලු ප්‍රශ්නෝලින් විසඳන්ඩ බලාපොරොත්තු වෙන්නේ එදා ශ්‍රාවකයෝ සංසාර විමුක්තිය කියලා සමති භාවනාවෙන් ලැබුණු තේතෝ විමුක්තිය සලකපු නිසාවෙන් බුදුහමුදුරුව පෙන්නන ප්‍රඥා භාවනාවකින් නැත්නම් ප්‍රඥාතිෂාව වර්ධනය වීමට සතුපට්කාාන භාවනාවකින් ලැබෙන සංසාර විමුක්තිස රෝපයි රහත් පලයයි සංසාර විමුක්තියදී අවසානයේ රහත් පාලය මේ රහත් පලයයි රූපාවචර හෝ අරූපාවචර මානසික ටත්වයන් වල තියෙන තාවකාලිකව දුකනැසි තැනයි වෙන් කරලා හඳුන්වා දීමයි. එක නිසාවෙෙන් මේ ප්‍රශ්න ආරම්භ කරන්නේම මූලික කාරණ කීපයක් පිළිබඳ ධර්මානුපොලෝ විස්තර කරලා.ඒවැර අපි දැන් මුල ඉඳලා මාස ගාණක් ඒවක් කතා කරාට සමහර කොටස් මේ පිමතුන්ට අමතක් වන්න නිසාෙන් වැඩගත්ම කොටස් නැවත මතක් කරලදීමක් අද දේශනාවයේදී සුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මුලින් උබලන්න ඒ මහාවේදල්ල සූත්‍රයේදී මහා කොට්ටික මහරවතන් වහන්සේ විමතන්නේ මේ බුදුහාන්දුරන්ගේ ධර්මයේ ප්‍රඥාව කියන්න මොකක්්ද කියලා. මේ ප්‍රඥාව කියන්නේ මොකක්්ඩ කියන එක බුදුහාමුදුරන්ග ධර්මයයේද ප්‍රඥාව කියන්න මොකක්ද. ඒවගේම තව මේ මූලිකව ාවකයා දැනගත යුතු කරුණුටිකක් ඒ මුල් ප්‍රශ්නෝලද ඇතුළක් වෙනවා. එන්නේ මූලික කරුණ ටික නැවත මතක් කරදීමට හා මෙ පින්වතුන්ට මේ සූත්‍රයේදී විග්‍රහ නොවනා ත්‍රිපිටගේ වෙනතැන්වල විග්‍රහ වෙන එම කරුණු සම්බන්ධව දැනුවත්වීම වැඩගත්වෙනවා තවතවත් මේ ගැඹුරුතූත්‍රය තමන්ට තවත් තේරෙන් පසුකාලී නොහෝ තේරෙන්ඒගේ වඩන සතුපට්ටාන භාවනාවක ඔය මූලිකව මහහාපොට්ටික රම්ම හරහතන් වහන්සේ ශැරුත් මහරහතන් වහන්සේ පෙන්ලන මූලික ධර්ම ශ්‍රාාවකයාගේ අධ්‍යාත්මික ගමනේ මුලිින්ම විද්‍යාමාන වෙන්න. එහන් තම සමන්ට තමන්ඉ මට්ටමානෝ තම හිතන සිතුම් පැතුම් අනුව තමන්ගේ ක්‍රශ්ඥාව මත මේ ධර්මකාරණා සෑම එකක්ම තීන්දු තීරණ ගැනීම සිදුවෙනවා. එක නිසාවෙෙන් මේ මහවේ දල්ල සූත්‍රයේ මූලිකව කතාකරන ධර්මකාරණා සිහිපයක් සම්බන්ධ නැවත මතක් කරලා දීමක් තමයි අද දවසතකොට අපි සුදුකරන්න්න පලාපොරොත්තු වෙන්නේ. එවැ මූලික දේතම ප්‍රඥාව ප්‍රඥාවනකක්ද කියලා අහනවා ඉළඟට විං්ඥාණය විඤ්ඥානය කියන එක අහනවා එතකට විඤ්ඥානය කියන එක වැරදි අවබෝට හැමෝවෙලේ මතියහිල පුළුව අමකද උදහාම්දුරගේ පැහැදිලි කිරීම විඤ්ඥානය මයාව තාරාන්ත්‍රෝගේ නවන්න විඤ්ඥානය මයාව. එවගේම සඥ්ඥාව වේදනාව එත මෙතන මූලික කාරණා අතරත්තියන ප්‍රඥ්ඥාව විඤ්ඥාණය වේදනාව ස්ඥාව ද මිින්ම කාරණා හතරෙන් ප්‍රඥ්ඥා වහක් කරපුවාම වේදනාව ඒගේ වි්ඥානය ඒවගේ ම සං්ඥාව පංචස්කන්දී මූලික ඉස්කන්ද තුනකට අන්තර්ගත වෙනවා. වේදනස්කන්ධය සං්ඥාස්කන්දය වි්ඥානස්කාන්දී. ද පංචස්කන්දයේ කියන්නේ එතකොට පන්ද මූලික ස්වරූපයක් තමයි වේදනාව සඥ්ඥාව විී්ඥන් තව පංචස්කන්දය ගන්නකොට ්‍රඥාව කියල එකක් නෑ පංචස්කන්දය තුළ අන්ර්ගතනය ප්‍රඥාව එතකොට පංචස්කන්දය තුළ තව අන්තර්ගත වෙනේ රූපස්කන්දය හා සංස්කාරස්කන්දය සංස්කාර කියන නික්කස් වී එතකොට ධර්මානුකූල මේ සකස්වෙන්න මොනවද අපේ සංසාර ගත සත්්‍යයගේ සංඥාවය ඇසරු කරගන වේදනාව ඇසුරුරගන විඤ්ඥානය ඇසුරු කරගන කරන සැකැස්ම සගස්වී මාලුතෙන් හැදනදී සංස්කාරස්කන්ගන. එතකොට සඥඥාව හෝ වේදනාව හෝ විඤ්ඥානය ඇසුරු කරගන සකසන දී සංසාරය. එන සංස්කාර සංස්කාරස්කන්දය කියන්නේ පංචස්කන්දය හතර නිස්කන්දය අමුදුදයන්න සංසාරය නිර්මාණය ඒ එටොට සංස්කාරස්කන්දේට අයිති විල්ලිම නොවන කාය සංස්කාර වචී සංස්කාර චිත සංස්කාර එටොට කාය සංස්කාර වචී සංස්කාරය චිත්ත සංස්කාරගේ නේවැ ප්‍රබලම සංස්කාරය කාය සංස්කාරයි ඊළඟට දරුවර සංස්කාරයක් ති ධර්මය සල්ගන්නේ වචී සංස්කාරය ඉළඟට පහල් මටමේ සංස්කාර හා වැඩිපුරුම සංසාර්ගත සත්‍යයා සිදු කරන සංස්කාර චිත්ත සංස්කාරය එනන් කාය සංස්කාර හෝවා වචී සංස්කාර හෝ වා චිත්ත සංස්කාර හෝ වවා කරඩ ඒ සිදුවෙන්ල ඉව සිදු කරන්ඩ මූල ගවෙලිමන. වේදනාව සංඥාව ඒ වගේම රූපය හාවි්ඥාය වේදනාව සඥ්ඥාව විඤ්ඥානය රූපය රූපය කියනම්. රූපස් කන්දය මේ රූපස් කන්දය කියන්නේ අපි දකින ඇහැට කණට හැන සබ්දය නෙමේ රූපය. පස් කන්දයට අයිති වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසි ගැනීමේ උපති ඉන්ද්‍රියහායෙන් අරමුණක් අවෝත් ඒ අරමුණ තුළ අන්තර්ගත සංඥාව නෝනන්තර්ගතයඒවගේ වේදනාව නෝනා අන්තර්ගතයක් තියන සංස්කාරත් නොවනන්තර්ගතයක් තිීනඒවගේ වි්ඥානය නොවනන්තර්ගතයක් තිීන ඇහෙන් පේන අරමණෙත්තිය න ඇහෙන් අරමණෙත්ති නො නාසෙන් දැනන ගඳසුවද අර්රමනෙත්තිය නවා දිවෙන්දැනෙන රසාරමණෙත්තියෙනවා කයෙන් දැන කොට්ට අරමුණෙත් තියෙනවාද වේදනාවත් නො සංඥාවත් නොන අලු සකස්කිරීමකුත් නොවන විඤ්ඥාණයන් නෝන කොටසා. ඒ කොටසත් නාම ධර්මය එගැ සිත තුළ හටගන්න කොටතා. වේදාව ඇ සි තුළ හටගන්න සඥාව සිත තුළ හටගන්නේ දම්ම කියන්නේකල් චෛති්‍යකත රූපගේ නොමේවට එවාෙන් සංස්කාරය කිත්ත සංස්කාර ආරම්භ වෙලා තමයි කැන සිත තුළ හටගන්නේ මුල්ලික වෙනස් දීමකෙන් සකස්වීමකින් තමයි කාය සංස්කාර වචී සංස්කාර කියනය බිහිවේ එනම් සංස්කාර කියන්නේ සිත තුළ හටගන්න ව අලුද්දය බම්මය විඤ්ඥානය කිය නෙත් සිතම එහමන රූපය කියලා කියන්නේ මෙතන ධර්මයේදී අධ්‍යාත්මික ලෝකයේ අධ්‍යාත්මිකව මොනොහාරි විස්තර කරනකොට රූපස් කන්දය කියන්නේ අරමුණක අන්තර්ගතය. රපස්කන්දය අන්තර්ගතයි ඇහෙන් පේන අරමුණ තුළත් අන්තර්ගතයි. ස රූපස්කන්දය තනියෙන් තියෙන්නෑ හැමවෙලේම රූපය සමඟ වේදනාව සං්ඥාව ත්‍රංස්කාර වීඥාන කියෙන හතරත් අන්තර්ගතයි. එහෙම නැතුව දැන් අපි මනසෙන් මොනවාහරි මතක් වුණත් එතනත් තියෙන්න මතක්වීම සම්බන්ධව බෞුතික සොරූපයක් මනෝ මේ වසිෙන් හදරති නනී ිත්තාක් ඒක තමයි මේ රූපය කියන්. එහෙමනම් මේ රූපය රූපයන් නැතිව අපිට කිසි දෙයක් හට ගඩ වැන තමටමන්ට මතක් වෙන ආරමුණක හැට පේන අරමුණ කනම් පේෙන්නේ ගහක් වඩ පුුව වැලක් වන්න පුළුවන් පුද්ජලෙක්වෙඩ පුළුවන් ව බෞතිකවත්තුවක් වෙන්ඩ පුළ ඇුම් පලඳු ෙවල් දරුවල් ඉඩන්කඩක් ආඩි. මේ බෞතිකවස්තුවක්ෙන්න්න කුලා හටේ. නමුත් මේ හැට පේන ද්‍රව්වය නෙවෙයි මේ පංශස්කන්දයේ රූපය කියන්නේ. ඒ ද්‍රව්වය නිසාවෙන් ඒ මොහොතේ ඇ විසින් හදකු මනෝමිය සවරූපිය. මේ මනෝමය රූපය වෙනස තමයි මනෝමය රූපිය දම්ය. මේ මනෝමය රූපය එහෙමන හැමවෙලේම දම් ගෝචර වෙනවා මනෝ ඉන්ද්‍රියටයට එහමනම් මනෝ ඉන්ද්‍රීට ගෝචර වෙන දෙයක් තමයි පංචස්කන්දයේ රූපස්කන්ජි ඇහැට පෙනි ලැහෙන පේන බෞතිකටත්වය මනෝභාවයකට මනොෝ නිමිත්තකට හැරපුත හරෝ තැන ඉතුරු වෙන දේට කියනවා රූපය මේ මනෝභාවය දැ එක නිසා මේකින් වතුන්ට වඋනාත් අතීත සිද්ධියම් මතක් වෙනවා මතක් වෙනකොට ඒ මතක් වෙන පුද්ගලයා පුද්ගලයාගේ රූපයක් සබන්ධ එනමුත් ඒ රූපය ඒ පුද්ගලයා හැට දැකලා අර්ිකරගන්න හිෙකුත් නේ මේ වෙලාවේ. ඒ පුද්ගලයාගේ හඩාහාලා ගඳසුවල් දැනිලා ස් පර්ස වෙලා අටගන්න හිෙකුත්නේ. අර ඉස්සර අතීතයේ ඒ පුද් ැට දැකලා ඇහෙෙන් ඇතිකර පුහරු පස්ගන්දය රපය දැම් මනසට දම්මයක් නිසාවෙන් වර්තමානය ගෝචර කරහ. ඇැබයි ඇහැට රූපයක් පේනකොට වර්තමානය තියෙන්න මෝනේ රූපය. කනට සදධ්‍යයක් ඇහනකොට දැම් බල්ලෙක්ගේ හඩක් ඇහෙනකොට ඒ බල්ලා බුරහ්ණ ඕනේ. නමුත් බල්ලා අතීතිය බුරපු බල්ලාගේ රූපස්හන්දය රූපය පංචස්කන්දයක රූපය අනාගතයට මනෝ ඉන්ද්‍රියයට ආහාරව එක නිසා මේ භහාවනාවත් එක්ක හැම විටම මේ අතීත රූපර් සම්බන්ධයතිී අතීත රූගල් තරක් නේ මනෝඉන්ද්‍රියයට සම්බන්ධයෙන් අතීත වේදනා තමන් ඇහන්කණෙන් නාසයෙන් දුවෙන් අයෙන් ර්ත අති ර්තමානයේ හදන වේදනා ත්ඥාය සංස්කාරවිී්ඥාන කිය නේවා මනෝ ඉන්ද්‍රීයට අනාගතය ආහාර වෙනවා. මෙ සංසාර ප්‍රවැත්ම මේ විදියටයි සිදුවන්නේ. මෙන්න මේ න්‍යයාය හරියට තේරුම් ගන්නට ව ගාටවත් මේ බුදුහාමුදුරෝ පෙන්නන සීල්ල සමාධ ප්‍රඥාගෙන ශක්ෂාතුන වටිනම තේරු ගන්නබ. දැ මේන ප්‍රඥාව කියලා එකක්තියනව පංචස්කන්්ඩෙලා ඇතිනෑ. මේ ප්‍රඥාව කියන එක තමයි මේ මහවේදල්ල සූත්‍රේදී මුලින් මහන ප්‍රසඳි. හැබැ මේ ප්‍රඥාව මොකක්ද කියලා මහපොට්ටිකර මහරජන් වහන්සේ ශරයුත්හාමුදුරුවන්ගේෙන් විමසවාම සරත්හාමුදුරුවගෙන උත්තරේ ති එන්න මේ සාාසනික වතෙන් බුදුහාමුදුරුව පමණක් පෙන්න්න ප්‍රඥාවගට. ඒට දුහාම්දුරු කොමණක් පෙන්නන ප්‍රඥ්ඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ප්‍රඥ්ඥාවේ ස්වරූප මූල්කවටීනෝත් දෙකා. ඒකට කියන ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව. දැ ලෞකික ප්‍රඥාවයි ලෝකෝත්තර ප්‍රඥාවේදී මහාවේ දල්ල සූත්‍රයේදී සලකන්නේ ඥ එක ඉන්දා ලෝකෝච්ච වදැන් මහවෙද්දල සූත්‍රයේදී දුප්පං් නැතවා ප්‍රඥ්ඥා වන්තය එවාගේ මෝඩය මෝඩකම කියන්නම ප්‍ර්ඥාවන්ටමකද්ද කියලා පළවෙෙන් ප්‍රශ්නීයේ දෙවනි ප්‍රශ්ණය හන කොට සැරරිතාමුඳරු දේශනා කරාන්නේ චතුරාර් සත්්‍යය අවබෝධ මේ දුක මේ දුකට හේතුව මේ දුක නැති තැන නැති කන්න ක්‍රමය කියන. ආර් සත්‍යය අතර ග්‍රහණය වෙක්කි ප්‍රඥාව ප්‍රඥාවන්තයට හිමි ගැන මේ විදේ ග්‍රහණය වෙන්නේ අඩුම් මටමෙන් සවාන් මාර්ගයට තෝවන් පලට පැමිණිචය ර්ග පැමුණාය පලේ ඉන්න අනිවාලින් සෝවාන් තත්ව ඉන්න ආර්ත්‍රාවකයගෙන් ආරම්භ වෙන්නේ. ද චතරාය සත්‍යය අවබෝධය මහොතක් හරි තියෙන්නේ සෝවාම ති පුද්ගලෙකු චාරිතාවකකුට දැන් එන්නේ එක තමයි මේ මහාවේ දල්ල සූත්‍රයේ ප්‍රඥාව කියල ගන්න නමු දැන් සාමාන්‍යෙන් මන්සල් ලෝක ඉන්න සංසාරකත සත්තු ගත්තොත් ප්‍රඥාවක් තියෙන්න පුළුවන් මේ ප්‍රඥ්ඥාව වැැබැයි ලෝකෝතර ප්‍රඥාවඉඩබෑ. ද බුදුහාම්ගරන්ගේ ශ්‍රාවක ආරම්භ කරන්නේ ලෝපෝතර ප්‍රඥාවකින් යන ගමනක්නේ ලෞකික ප්‍රඥාවෙන් ආරම්භවෙෙන්. ද ලෞකික ප්‍රඥාව ලෝකෝත ප්‍රඥාව බවට හරෝන ක්‍රියාවලියමකක්ද ඒකා හැන මාර්ගය සතර වට්ටානය වැඩි. එහන මේ විපස්සනා භාවනාවකින් තමයි ලෞදික ප්‍රඥ්ඥාව ලෝකෝත්‍ර ප්‍රඥාව බව්ට පරිවර්ථනය වේදී. දැ ලෞගක ප්‍රඥාව තුළ චතුරායි ශත්‍ය අවබෝධයයක් නෑ. දැන් එහෙමනම් මංහිතන්නේ අද දමුතය අපිට පැහැදිී කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ මේ ධර්මයේදී පැහැදිි කරන ලෞක ප්‍රඥාවයි ලෝකෝත්ත ප්‍රඥාවයි අතර වෙන්ස. දැ ඒ ඒ වෙනස හඳුන ගන්නකොට තමන් ගැනට කරන වැරදි ටිකක් ඉගෙන ගඩ පුළුවන්. මොනාද කියලා. දැන් ධර්මයේ ප්‍රඥාව කියන්නේ වර්තමාන සමාජයේ මිනිස්සු හිතන ධර්මතාවයක් නී. අපි හිතන විදිහේ දෙයක් නෙවේද ගුදුහාමුදුරන්ගේ ධර්මයේදී ප්‍රඥාවග අපි නොහිතන දෙයක් ප්‍රඥාවෙන් කරන්න මගත්ද යමක් අවබෝධවීමයි දැන් අපි ක්‍රඥාව කියල දැන් සලකන්නේ වර්තමානයේ දැ මේ පින්වතුම් මේ බණහන පින්වතුම් අත්මයයුගේ ජීවත්වන බොහෝ අය ප්‍රඥාව මනින ඒක හදලතිීම මිනිසුන්ගේ ප්‍රඥාව මයිනෝ කියලා. නමුත් මේ බුදුහාමුදුරුව පෙන්න ප්‍රඥාවන් ඒගොල්ලවඒ මනිින්දටු මිනුම්දරෝලි මනිින් දැන් පෙළකයගෙන අයු කිව්වලින් මයිනෝ කිය. න මොලේ සයිල ධාරිතාවයානුව ප්‍රඥාව මනිනවා වර් මිනි. ැ බදහාාදුරග ධර්මයට මේ මොලයේ එක සම්බන්ධයක් මේ ශරීර දජස්කුණ පෙක්ක සම්බන්ධයක් ප්‍ර්ඥාවනය මේ ප්‍රඥ්ඥාව කියන්නේ ගෙතකොට අපි ම නිින්ලයන්නේ වෙන දෙයක්. සැමූලිකව බුදුහාන්දුරන් ධර්මයේදයේ ප්‍රශ්ඥාව කියන්නේ ම කට්ද කියල් පැදිලි කරන්නට කාලෙන් වර්තමාන සමාජයේ ජීවත් එන හැම දෙෙනම් ප්‍රඥාව කියන්නේ. බදුහන්දුරුවෝ පෙන්නන සංඥාවටයි. දැම් ප්‍රඥාවන්තය උගත උගත්චම්ම මනන්නේ ප්‍රඥ්ඥාවෙන් කියලා වර්තමානය සලගනු. චකට වර්තමානය මිනිස්සු උගතෙක් නූගතෙක් කියලතීදු කරන්නේ යංකිසි දේවල් පිළිබඳ දැනු සම්බාරයකට. මේ දැනු සම්බාරයක් ගේගේන්ඩ් පුළුවන් වෙන්නේ ප්‍රඥ්ඥාවටන වෙයි එමන වර්තමානයේ ජීවත්වෙන ශ්‍රාවකයෝ මංමුලා වෙන තැනමන්න මේකයි. සංඥාව කියන එක ධර්මයේදී සං්ඥාව කියන එක ප්‍රඥ්ඥාව කියල වරද්දවා ගැනීම. එමන දැ අපිවිටමු කාටවත්දැ වර්ධමානයේ බෞද්ධ රටකවෙන්න පුළුවන් බෞද්ධ රටක වන්න පුළුවන් මේ මිනිස සංහතයම දියුණුයි කියන එකට ප්‍රශ්ඥාව වැඩි කරගන්න උගත්්චම වැඩි කරගඩ හදාගත්තේ තමයි පොඩි ළමෙක් ගත්ත මේ ලමයගේ උගච්චම වැඩි කරගණ්ඩ දෙම උපිය කරන්නේ ගෙටර තිියයාගන්න ඇතුව ලදුරු පාසල්ලෝලට යවනු මේ ලදුරු පාසල්ලෝ ලිංගිය ප්‍රඥාව වැඩිනවා අපේ ළමයා දක්ෂයි උගා ඉගෙන ගණන්නඩ දක්සයි. ප්‍රඥන්තයි මෙමතින් ගුරුවරු ඒ වගේ මනෝවයිද වරු වෙතනින්ගියාම ඒ වර්සමාන ව්‍යාජ ප්‍රඥාව ගැන විසේ දක්න උදහමර ප්‍රඥාවනය අපි හදාගත්ත මනුස සමාජයේති අලුතින් හදාගත්ත අර සංඥාවනමති සංඥාව කියන දේ ප්‍රඥාව කරගෙන ගත්ත වැල් දීදුමත ඒ ළමයාගේ ගෙන ගැනීමේ දක්ෂ වඩ වෙන්ඩ යාටකින ප්‍රඥ්ඥාවන්තය. එමනම් මේ ලදුරු පාසලය ඉඳලා වි ශවිද්‍යාල දක්වා අපි විදව අධ්‍යාකන ක්‍රමල් ලෝකේ බිහිවෙලා තියෙන්නේ මේ කාගව ප්‍රඥ්ඥාව වැඩි කරන්න නෙවේ. ඒ මනුස්්‍යයන්ගේ සංඥා ගොඩ වැඩි කරන්න සඥ්ඥාව කියන්නේ හඳුනා ගත්ත ප්‍රමාණය වැඩි කරනු දෙන් අපිට මනවහරි විසය කරුණක් සම්බන්ධව උයන පිහෙන දේ සම්බන්ධව සිංහල මනුස්සේ සංඥාව වැඩි කරගත් තම පිහි සම්බන්ධව පරින්‍රභාාව ඇලමෙන. ඒ ක්‍රියාව කරන්න හැකියාව ලැබේ. ඒ ඒ හැක ඒ මනුස්සයම සිංහල මනුසය දෙමළ භාෂාව ඉගන ගත්තොත් ඒ ැ ඒ සං්ඥාගොඩ දෙගුණයක් වෙන එය නගති බි්චි ස්ඥාව බාෂාව වැටියෙන් ඉගෙන ගන්න ඉගෙනගන්න බාසා ප්‍රමණණයට එක ගුණයක් බවට හැර සංඥාව හැකිීම එම් එක භාෂාවක් ගන්න මිනිහයාට යන්ගසි සංඥාගොටත්තියද ය බාස දෙ එකක් දන්න වනම් ඒ සඥාගොඩ දෙගුණයක් වෙන එයා උගතෙක් කියලා අපි සලක ්‍රඥන්තය කර ගතෙක් කිය සල්කොටමන්න ෑ ගච්චමනවෙේ ධර්මය ප්‍රඥාව ප්‍රඥාවන්තයක් කියල සලකන එක වැරදිඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේදී මේ ප්‍රඥ්ඥාවන්තයෙක් වඩ මලපොතේ අපරක් ධනගණ්ඩුවත් ඕන්න බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥාව මලපොතය අකුරත් දන්න ඇති මනුස්සයාට ලබාගන්න පුළුවන් දෙය. වර්තමානය අපි සලකන ප්‍රඥාව එ නෙවේ සං්ඥා ගොඩ එහන උගච්චම කියන එකයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් කියල දැන ගණඩ මේක ඇයි මෙහෙම කියන්නේ මේ දෙක තමයි වර්තමානය අපේ ලොකුම් බාතකය. වර්තමාන විසයක නිසයවසය මිනිස්සු ප්‍රඥාවන්ටකම මනඉන්නේ උගත්්. උගච්චමට උදව් වෙලා තියෙන්නේ මේ මහාවේ දළතුත්‍රේදීහා බුදුහාන්දුරන් ධර්මය ඕනම් තැනගදී පැදිි කරගන්න ප්‍රඥාවනවෙෙන් සඥාවත්. එහන මේ ප්‍රඥාව ව කියන්නේ බුදුහන්දරණ ධර්මී ප්‍රඥාව කියන්නේ මොකත් ප්‍රඥාවෙන් කරන කෘතියම ගදද. ප්‍රඥාවෙන් කෘත්කයන් ප්‍රධාන කරණ කෘත්තිය තමයි හ ප්‍රඥාවේ ප්‍රධාන කෘත්ය යමක් ඇති සැටිසේ අවබෝධ වීම සංඥාවෙන් කරන්නේ යමක් අවබෝධවීමනෙවේ හඳුනා ගැනීම දැන් චෛත්‍යරියන එක භෞතික වස්තුවා මෙචයිත්ය හඳුනාගැනීම සංඥාවයි චෛත්‍යයක තියෙන වටිනාසාම අවබෝධ කරගැලීම ප්‍රඥාවයි. ඒ නිසාව මේ මනුස්සත මාජයේ බුදුහන්දුරු පහළනාට පස්සේ ඕන සරං ඉන්දියාවේ අද අසෝක රජතුමා වෙහෙර විහාර හැදුවගේෙන අතුූ හාර්දා. ඒවා කොහෙල් ද හැදුවේ කියලා ඉගෙන ගන්න එක ඒවත් දකිනය දැකීමෙන් ඇතිවෙන්නේ සංඥාව. නමුත් වර්තමානය වෙනගොට ඒ මීට අවුරුදු දෙදාහකට පෙර හඩපු ඒවෙහර විහාර වලින් මනුස්ස සමාජයම ඒවා විනාශ කරපුවා මහ විසාලයි. ඇති ඇගිල ගානකටම ිතුරුර. ඇැ ඒ විනාස කරන්නඩත් අර සං්ඥාව මය දක විනාස කරන්න ප්‍රඥාවයදෙන්ට බෑන් ඒවාගේ දැ වර්තවානය ඕනම දෙයක් හඳුනා ගැනීමට සං්ඥාවත් අවබෝධ කර ගැනීමට ප්‍රඥාවත් කියන එක තමයි ප්‍රඥාවතියන හරය හැබැයි නිකං අවබෝධ කරගඩ බෑ යතා පරිදි ඒගැන සත්්‍යලෙ සවගෝධවීම ප්‍රඥාවය පුෘතියි. එහම නද මේ තේමාව අයටතේ අපි ප්‍රඥාව කියලා ධර්මයේදී පැහැදිිරන්නද බලමුුමන් ඉසලකිවන මේ මලපතය අපරත් ගෙන්න්නඩ ඕන්නන බදුහාමුදුර දේශනා ගන්න ප්‍රඥාව තියෙන්න්න මනුසෙකුට මලපතය අපපුරත් දැනගණඩ ඔන්නන්නේ උගච්චමෙක්ක දුති සම්බන්ධයක් නෑ. එක නිසාවෙ මෙ තම තමන්ගේ උගච්චමා අනුව සන්සාර විමුක්තිය තීන්දු කරන්න යෑමහෝ. ට පෙළගැීම ධර්මය විකෘට්තිී මහා තමන්ගේ ගමන ඇන හිටීමට ප්‍රධාන හේතුවයි විසේෂයෙන් ප්‍රඥා ශක්ෂාව වඩන්න කොහෙත්න බෑ සඥාව ප්‍රඥාව කියලා පටලෝ ගත්තේ කිසිම ක්‍රාවට හැම දාම අතරමෙන සඥාව ප්‍රඥාව කියලා වරදදගන්න උගච්ඥාම ප්‍රඥාව කියලා වරද්දගත්නයට වඩන්නම බැරිසික්ෂාව ප්‍රඥා ක්ෂාව ඒ තමන්ගේ දිීට්ටියම වැරදි දැක්ම වැරදි ප්‍ර්ඥාව කියන්නම කද්ද කියලා අනුමාන වශයෙන් හිකාගෙන ඉන්නේ එකත් වැරදි. ඒක නිසාවෙන් අපි ධර්මානකූල ඉස්තරහට යනකොට සතිබට්ටාන භාවනාවක් වඩනකොට මූලිකව බුදු හාම්දුරු දේශනා කරපු ප්‍රඥාව කියන්නම කඩ්ඩකිල අනුමාන ඥානය ඇතිකර ගැනීම ඉතා වැඩගත් වෙනවා නැත්නම් කතිපට්නාානය වඩලා සමතමන්ට ලැමෙන්නේ සතිපට්ටාන ආනිසංස නෙවෙයි අර සං්ඥාාවල් වැඩලා ලැබෙන ශාංසාරික ආනිසන්තතිකයි. සාංසාරික ආනිශංස කියන්න අමුතුදයන්ුවේ සංසාරය දුකනම් ශාංසාරික සියලු ආනිසංස තවත් දුකක්මමන. ප්‍රඥාවෙන් කරන්නේ සංසාරදුක අවබෝධකරගය. එතකොට බුදුහාමුදුරුවෝ පහල වෙනකොට බුදුහාමුදුරුවන්ට තිබුණේ අබියෝගය වර්තමාන සමාජයේ ්‍රංඥාව ප්‍රඥාව කරගත්්‍ය අභියෝගය නෙමේ. ලෞවිත ප්‍රඥාවෙන් කාමාවච ප්‍රඥාවනවේ රූපාවචරහා අරූපාවචර මට්ට මේ ප්‍රඥ්ඥාවයි බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝකෝත්තර ප්‍රඥාවයි දෙක සමානයි කිය ශ්‍රාවකය සැක පහළ කිරීම හා මුලාවීම. එන මේ මහාවේ දල්ල සූත්‍රයේදී ගැඹුරුවෙන් විස්තර කරන්නේ සැරියුත් හාමුදුරුවොත් ඒවාගේ මහාපොට්ටික මහාරහතන් වහන්සේ වර්තමානයේ මේ පින් වොත්තුම් හටි යමාරුවගේ උගත් යම ප්‍රඥාව කියලා මං මුලාවෙච්චේ එකක් විෂසන්න දේෂනා කරග සූත්‍රයයක් නෙමීමක. මේ සූත්‍රයේ අන්තරගත්තය ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥ්ඥාව ලෙස සල කලා ඒක මුලාවෙච්චී ශ්‍රාවකයන්ට ධර්මකරුණු පැහැදිි කිරීම. ලෞකික ප්‍රඥාවත් වාර්ග දෙකක් තුනක්තින්. ෞක ප්‍රඥාව ධර්මාණුකෝළව කාණ්ඩ තුනකට විං වෙනවා. කාමාවචර මට්ට ප්‍රඥාව රූපාවචර මට්ට මේ ප්‍රඥ්ඥාව හා අරූපාව මට්ට මේ ප්‍රඥාව මේසූත්‍රීං විස දඩේ න්නේ සැරුත් හාම්දුරුවෝත් ඒ වගේ මහා කොට්ටික මහරහතන් වහන්සේ කාමාවචර ප්‍රඥ්ඥාවේ ස්වරූපයක් නවී. ්‍රමාවච ප්‍රඥාවේ මංමුලාවෙ එක්ක ශ්‍රාවකයන්ට නෙවෙයි මේ දූත්‍රයේ ඉලක් වෙලාදී. ්‍රූපාවචර ප්‍රඥාව හෝ අරූපාවචර මට්ට මේ ප්‍රඥාවක් ලෝකෝත්‍ර ප්‍රඥාව ලෙස වැරදි ලෙස ගත්තේ ශ්‍රාවකයන්ටයි. එ වුනත් අපිට මේක වැඩගත් පෙන්නේ මේ බුදුහන්දුරන්ගේ ධර්මීය, ඉගෙන ගණ්ඩ යනකොට මෙම ප්‍රඥා තොරෝප ගණනාවක් කියනවා කියන එක ඉගෙන ගණ්ඩ පුළුව දැන් අපි බලමු අපිට ප්‍රහ්ණ වෙනව නම් ප්‍රඥ්ණ වෙන්නේ කාම වචරමට්ට මේ ප්‍ර්ඥාව අපි මුලාව වෙන්නේ මුලාහරි අපේ තියනව නම් මකක්හරි අන්තුමාසට ප්‍රඥාවක් ඒක මේ උගට්කම නෙවෙයි ඒක සාමාවචරමට්ට මේ ප්‍රඥාව දැන් සමත භාවනාවකන්නේ පංචනීවරණ යටපත් වෙලා රූපාවචර මානසිත දත්තත්වයක් ගන්නකොට ප්‍රඥාවත් වයනවා ඒ ප්‍ර්ඥාවටමයි රූපාවච ප්‍රශ්ඥාවකය සඥාවන ඒවාගේම තවල් සමස භාවනා දිියුණු කරලා අරූපාවචර මානසික තත්වයක් අවබෝධ කරගත්ත තාවකයකින් නවාද ටන වෙනත් මනුසයකින් නවාවද ඒ මනුෂ්‍යයලඟ තියන ප්‍රඥාව අරූපාවචර මට්ටම මේ ප්‍රඥාව. නමුත් බුදුහාමුදුරුවන්ට වටිඉන්නේ ඔය දෙකම වටින්නේ. ඒකන් ලෞග්ක ප්‍රඥාව වෙන තුව ලෞග්ග ප්‍රඥාව කොටස් තුනකින් කොටස් තුනකට අම්කරගත වෙනවා චරමට්ට ප්‍රඥාව රූපාවචරමට්ට මේ ප්‍රඥාව, අරුව පවචරමට්ට මේ ප්‍රඥාව මේ තුනම ලෞගක ප්‍රඥාව. රහටන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ ලෞකික ප්‍රඥාව නෙවෙේ දෝකෝත්තර ප්‍රඥාව. දැන් එහෙම නන් අපි ළඟ දෙැන් අපි අර හැවැටික්ක කහක් කරලා බදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සැබැ ප්‍රඥාව කොහෙද තියෙන්නේ කියලා පිහෙවුවොත් අපිට ලේසි වෙන්නේ අපිළඟ ප්‍රඥ්ඥාව නැති තැන වැඩි හිදා නැති තැන හඳුන ගන්නන්නේ එක තමයි ලිසි. මොනොහරි දැන් ගොඩා මනහරිතියෙන දැම් ඇ මැනික් හොයන්ඩ යන නුසයෙක් මැනික් කියයන්නේ මහපොලොවේ මැනික් ඉල්ලමක ඒ ඉල්ලන්ටික ඔක්කොම ගල්කැට ඔක්කෝම ඒ පස් ඔක්කෝම මැනික් නමි. මැනික් කියන්නේ එක හඳු ගණ්ඩ යනවන කවුරහරි ලේසිවැලේ තමායි මැනික් නොවන දේ හඳුන ගැන ඉන්නමෝන්. තොට මැනික් කියන දේ නොවන පාශාන හඳුන ගත්තේ තරමට මැනිික කියනෙ එක හඳු ගණඩ ලේසි. එනම් ප්‍රඥාව කියන්නේ මැනිිකක්නම්. තමන්ටත් ලේසි මේ ප්‍රඥාව කියන මැනික හෙනම් හටගන්න කොයිද. මහපොලොවෙේ මැනිි ඉල්ලමගනේ ප්‍රඥා මැනිි හටගන්න. ආකාසිනෙවේ මහමුහු දිනවේ. හුෙනවී බුදුහන්දුරෝපෙන්නන ප්‍රඥාමනික හටගන්නේ සිත තුළයි මකද ප්‍රඥාව දම්යක් කැජසිකත රූපිය එන සිතක් අරුණ අරමුණක් කර ඇහෙම් පේෙන අරමුණක ප්‍රඥාව තියනට ප්‍රඥ්ඥාව හටගන්න පුළුව කනෙන් එහැන අරමුණක ප්‍රඥාව හට ගන්න පුුව ඒවගේම නාසියෙන් දැන අරමුණක ප්‍රඥාව හටගන්න පුළුව. බවෙන් දැන අ ප්‍රඥාව හටගන්න පුළුව. ඒවගේම කයිෙන් දැන අරමුුණල්ක ප්‍රඥාව හටගන්න පුළුවන් මනසිං හටගන්න අරමුණකත් ප්‍රඥාවය හටගන්න පුළුව. හැබැයි ඇහම් පේෙන සියලුම අරමුණුවල ප්‍රඥාව හටගන්න. හැමපේන සියලුම අරමුණුල ප්‍රඥාව හටගන්න. කනින් එහන සියලුම අරමුණුල් ප්‍රඥාව වටගන්න. නාසියෙන් දැනෙන්න සියලුම අරමුණල් ප්‍රඥාව වටගන්න මනසිංහ ඇති වෙන සියලුම අරමුණල ප්‍රඥාව ඇටි වෙන්නේ. කයෙන් තේරෙන සියල්ුම අරමුණුලක් ප්‍රඥාව හටගන්න මේ ප්‍රඥාව කිවවේ ආමාවචර මට්ට ප්‍රඥාවත් නෑ රූපාවචර මට්ටමත් නෑ අරූපාවචර මට්ටමෙත් නෑ. දැන් අපීටමු කවදාවත් මේ රච අරූපාවචර මට්ට මේ ප්‍රඥාවක් ටක්කු සෝත ගාන ජිව්හාකාය කියන මේ වර්තමාන පංචඉන්ද්‍රය තුළ හට ගන්නේ. න අරපච රූපචර ප්‍රඥාව හට ගන්නවන මනොවින්ද්‍රී හහා විත. ඒයි රූපාවචරග රර අරූපාවචර කියන මානසික තත්නවේ අරමුණ ඔක්කොමෙල්ලි මනෝ ඉන්ද්‍රී. ඇහැ කණ නාසේ දිවකය වැඩ කන්න අවස්ථාවක මේ මානසික තත්වනය. එ රූපාවචර ප්‍ර්ඥාවයි අර ප්‍රඥාවයි හටගන්න පුළුවන් අපිට උපත් ඉංගලීෙන් එන අරමුණුවලින් මනොෝ ඉන්ද්‍රී හරහායි අරමුණුවල පමණ. දිය අරමුණුවල රූපාවච ප්‍රඥාව හටගණ්ඩ බැට. නමුත් කාමාවචර් ප්‍රඥාව මේ සියලුම උපත් ඉංගියෝය හරහා ඇතිවෙන්ඩ පුළුව. අරූපාවචර ප්‍රඥාවෝ මේ කාමාවච ප්‍රඥාව ඇහැ තුළින් ඇතිව අර්රමුණිත් හටගණ්ඩ පුළුව හන තුළින් හටගන්න අරමුණිත් පුළුවන්ඒවගේම දීව නාසල් හය මනස කියන උපත් ඉද්‍රිය ය තුළම කාමාවච ප්‍රඥාව ඇතිවන්න පුළුවන් මනොඉන්ද්‍රී විතරයි ඇතිවෙන්න පුළුවන් රූපාවචට ප්‍රඥාව හෝ අරූපාවචට ප්‍රඥාව දැන් ලෝකෝතර ප්‍රඥාවගන එක මේ උපත්ති ඉන්ද්‍රීිය හයහරහාම ඇතිවෙන්න පුළුවන් එනම් උපතන්ද්‍රිය හයහාර ඇතිවෙන්න පුළුවන් ප්‍රඥාව වර්ක දෙකක් තියන ප්‍රඥාව හා ලූකෝත්තර් ප්‍රඥාව මේ ඔන්න ප්‍රඥාවේ හටගන්න ඉන්ද්‍රිය කතාව මංකයා දුන්නවා. මෙ මේ ඉන්ද්‍රීෝල ප්‍රඥාව හටගණ්ඩ බෑ අහවල් රූපවජර් ප්‍රඥාව ඇහැන් එන අරමුණි හටගණ්ඩ බෑ පවචන්ඩ බෑ කනෙන් එනා අරමුණේ දෙන්ට බෑ ඒ රාජර ප්‍රඥාව තියෙන් ුවන් මනසසිගේෙන් අරුණක පමණයි අරූපාජ ප්‍රඥාව තියෙන්ඩක් පුළුව නසින්ෙන්ආරුණක පමණයි නමුත් කාමාවජ ප්‍රඥාව ඇහන්ෙන් අරමුණක තියඩක් පුළුවන් කනෙන්ෙන් අරමුණක තියෙන්ඩක් පුළුවන් නසයෙන් අරමුණක තිෙන්ඩක් පුළුවන් දිවෙන්ෙන්ආරමුණක තියෙන්ඩක් පුළුවන් කයන්ෙන් අරමුණක තියෙන්ඩක් පුළුවන් මනසෙන්ආරමුණක තියෙන්ඩක් පුළුවන් එවගේම ලෝකෝත්‍ර ප්‍රඥාව ඇහෙන් එන අරමුණක පවතිීන්ද් පුළුවන්, කණෙන් එන අරමුණක පවතින්ද් පුළුවන්, දිවෙන් එන අරමුණක පවතින්දක්් පුළුවන්, එවගේම කයිෙන් එනා අරමුණක පවතිඉන්දක් පුළුවන් මනසෙන් එනා අරමුණක පවතිීන්දක් පුළුවන්. එක නිසාවයිෙන් ැ සුවන් වේචී පුද්ගලයේ දහසක් නයිම් පති මණ්ඩිතයිගෙන. ප්‍රඥාව සම්බන්ධවතමයි තිය ලකෝත්තර ප්‍රඥාව දහසක් නයිම් ප්‍රතිමණ්ඩික්යි ඒවගේමතිඒ විදිහටම ගත්නාව එන කාමාාවච්චන මට්ටමේදන ප්‍රඥාවත් දහසන්නයි ප්‍රතිමණ්ඩි ඇයි උපඉන්ද්‍රී හය තුළම හටකඩ පුළු දැන් එහෙම බැලුවම තැඟ මංකයා දුන්න එතකොට ප්‍රඥාවේ සරූප ප්‍රධාන ස්රූප දෙකත්තියෙනවා බුදු හම්දුරණ ධර්මය එකක් ලෞගික ප්‍රඥාව අනික ලෝකෝත්ත ප්‍රඥාව ලෝකෝ ලෞකික ප්‍රඥාව තව කා්ඩ තුනකට බැදෙනවා කාමාවචර මට්ට්‍රමේ ප්‍රඥාව රූපා වචර මට්ටමේ ප්‍රඥාව හා අරූපා වචර මට්ටමේ ප්‍රඥාවකය දැන් ප්‍ර්ඥාව ඇහෙෙන් එන අරමුණක කාමාවචර මට්ට මේේ ප්‍රඥාව අට ග්ඩ පුළුවන් ැ ඇහැ එන සියලු අරමුණුවල කාමාවචර මට්ට මේ ප්‍රඥ්ඥාවක් අපිට නෑ. මනුස්්‍යයන්ට නෑ දෙවියන්ට නෑ තිවිසන් උන්ට කොහෙත්ම නැහෙන. නැන් ත්‍රරිසන්සාතකොට දී නෙමේ පන්චීන්ද්‍රිය හර ෝ මනවයින්ද්‍රිය හරා කිසිම ප්‍ර්ඥාවක් ඇති කිරීමේ හැකියාව අඩු වෙනවා මේ සතරාපාය සත්වන්ට එක නිසාමගේ සත්තු ටිකෙන් ටික අර සංසාරයේ දුක්ෂිත අන්තයට කිුත්තු වෙනවා අවිදියට මේ ප්‍රඥ්ඥාව අඩ වනාම අපි කිට්ටු වෙන්නේ සතරාපායේ අග පෙළවරට ලෞකික ප්‍රඥාව වැඩීනකොට අපි සන්තාර්රගත සත්්‍යයා ගමන් කරන්නේ දිසාව වෙන්නේ අරූපාවචරයට එනමේ සංසාරයේ ඉහළගලවරවන සංසාර සත්වස්වරූපයේ ඉහළ කලවරවන අරූපාවචරය කරාග ගමන් කරන්නේ ලෞකික ප්‍රඥාවේ ඉහල ඉහළ මට්ටං ඔොලඔොලට ඇමේ සංසාරයේ පහළ කෙලවරවන අවීක කරාපිගෙන යන්නේ ලෞක ප්‍රඥාවේ නැතිකම අනුවයි දුරුවලකම අනුවයි දුරුවල්කමයි දුරුවලනේ නැත්තට නැති තැන් අපි ළඟ තියෙන් දැම් මේ ආකාරයෙන් බැලුව මෙ එහම නම් දැම් ප්‍රඥාව හැමවෙලේ මහටගන්න නෑ කිවන්නේේ අපි ලව් මේ කාමාවජ ප්‍රඥාවත් ඇහෙන් එන්න කියියලු මාරමුණුවල හටගන්න හැබයි ඇහෙෙන් එන කියලු මාරමුණක වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය නම් ඒ අරමුණු තුළ අන්තර්ගතයි. එවගේම තනෙන්ගන සියලු අරමුණුවල රූපවේදනා සං්ඥා සංකාර කියන්න පංචාස්කන්දය මේ ස්කන්ත හතර පහා නම් අන්තරගතයි. මේ ස්කන්ධ පහා තිබන පවිලිගයට ප්‍රඥාටෛතිසිකිය ප්‍රඥා කියන ධර්මය හැමවෙලයෙන් වැඩ කරන්නේ. එමනන් දැන් අපි බලමු මංකයා දුන්නානෙ දැන්. අපේ එහැට පේනාර්මුණක වඩ පුළන් කනට ඇහැනර්මුණ වෙන්නඩ පුළ මේ මනුස්සයපුට කොච්චර ්‍රද්ධාවන්ත ගුණගරකෝ වුුණත් මනුස්සකමේ ස්වරූපය අපිට ඇතිවෙන්න පංචි ඉන්ද්‍රයෙන් හෝ මනෝ ඉන්ද්‍රියෙන් ඇතිවෙන සියලමු සිත්තොල ප්‍රඥාවනෑ. සහිියාව තියෙනවා එක හින්දා. සං්ඥාව ප්‍රඥාව කියල වරද ගත්ත මිනිස්ස වූ හැමවෙලේම සංසාරී මුලාවට පත්වෙනවා. අපිට සංඥාවක් තියන හැමරමුණක. සං්ඥාව ප්‍රඥාව කිය ගත් තම තමයි අර උගත්් චම ප්‍රඥාව කියල වරදද ගන්න. උගත්චම ප්‍රඥාව නෙවෙේ. සං්ඥාව මත රොඳා පවතින්න ධර්මතාවය. දැ. අපිට ධර්මානුකූලේ නම් ප්‍රඥාව නැති තැන හඳුන ගණ්ඩක් තියන ධර්ම න්‍යයායමකක්ද. ගහරිපු දුහම්දුරන්ගේ ධර්මයේදී ප්‍රඥාව නැති සුරූපය හඳු ගණ්ඩත් මොනවාහරි ගුණයක් තිේද. ඕන තරම් පැහැදිලි කිරම්තියනවා. තැන් ලෞකික මට්ටමේ තියන ප්‍රඥාවේ පහත්ම මට්ටම තමයි කාමාවච ප්‍රඥාව. කාමාවචර මට්ටම ති ප්‍ර්ඥාව. නැ කාමාවචර මට්ටමේ ප්‍ර්ඥාවවත් නැසි තැන කෙටියෙන් ධර්මය හිවෝොත් ඔගොල් අන්ටිගෙනගන්න ඕනනම් අකුසලය අකුසලය තියෙන තැනක ලෞකික මට්ටමේ කාමාවචර මට්ටමී ප්‍ර්ඥාවවත් නෑ. එ අකුසලේ තියෙන්නේ ඒ අකුසලයක් හටගන්න අරමුණක කාමාමචරමට්ටමි ප්‍රඥාවත්නේ දැන් ධර්මානකුලෝ බැලූ අකුසලයක් හටගන්න කායක අකුසලයක් වන්නඩ පුළවාචකුසලයක් වඩ පුළුවන් සංකල්පියය මාන අකුසලයක් ත්‍රංකාරයක් දිට හටගන්න අකුසලයක් වඩ පුළුවන් සියල්ම මොනුහරි අකුසලයක් තිී. ආයක හෝ වාටසික හෝ ්‍රංකල්පයවශයෙන් අකුසලයක් කටගන්න ජිට්ටිය මිත්‍යා දෘෂ්ටිය. එනම් තවත්්‍ය දිහකින් ප්‍රඥාව කාමාවචරවා ප්‍රඥාව නැති තැන දිිට්ටියහෙව්ෝ දිිට්ටිය මිත්‍යා දෘෂ්ටියයි. එ මිත්‍ය දෘෂ්ටිය කියල ධර්මය අඳුන් නන්නේ ප්‍රඥාව නැති දිිට්ටිය. ප්‍රඥාවක් කටගන්න නැති දිිටියයටගේ නම් මිත්‍ය දෘෂ්ටිය. ඔන්න එකකාකාරය. ්‍යයා දෂ්ටියක හොද තියෙන්නේ මට්‍ය දුෘෂ්ටියෙන් බිහි කරන්නන්නේ හැම වෙලේම කායෙක අකුසල් වාචයක අකුසල් හෝ තංකල්ප අක්සල් එන අකුසල අත් නති කැන අකුසල අත් තියන තැන ප්‍රඥාාවන ඇත්නම් මිත්‍යා දෘෂ්ටිතියෙන් තැන ප්‍රඥාවනය මිත්‍යෘ විිට්ටිය කියන එක අපිට වෙන් කරන්න බෑ ගල මේක මිත්‍යා දුෘෂ්ටියයි කම්මාස කතා සම්මාජික්‍යයයි කියලා වෙන් කරන්න පුළුවන් ලෞබක ප්‍රඥාවටයික්. එම් මිත්‍ය දදුෂ්ටිය තුළ ක්‍ර්ඥාවන ඇත්නම් කවදාව මිත්‍යා දුෘෂ්ටිකයට අඩුම ගාන සම්මාජිට්කිය කියන එක වෙන් කරන්න බයි. ඇයි සංඥාවට බෑහෙමය වෙන් කරන්න. අවගෝට කරන්නඩ බේ. ාුවෙන් කිරීමේ හැකියාවක් තියෙන්න්න පුලුවන් අව්හෝට කිරීමේ හැකයාාවක්නය. එන හොඳනරග අව්ගෝධ කරගන්නට ප්‍රඥාව ඕන. මිත්‍ය අදෘෂ්ටිය තුළ ප්‍රඥාව හටගන්නේ. එන්දැන් අපිට සව බැලුව එක කරුණක් ගත්තම් භික්ටියගත්තෝ මිත්‍යදෂ්ටිය තුළ ලෞගක හෝල් ලෝකෝත්තර හෝ කාමාවචරහෝ රූපාවචර හෝ අරූපාවචර හෝ කිසි ප්‍රඥාව අන්තරග ෙන්ට බ. සංකල්පනාා දිහ ැුවම් දිිට්ගියට වැඩිය අපිට හුරුපුරුදුයි තේර නොයිට වැඩිය අවබෝධ කරගණ්ඩ ලේසි තමන්ට වැටහෙනවා බිට්ගියයට වැඩිය සංකල්පනා. සංකල්ප ප්‍රඥාව නැති සංකල්පනා දෙකටමයි දෙකයිතින්. මෙ අභිග්‍යා සංකල්පනා කොහෙද තියන එතන ප්‍රඥාව තියන්ට බෑ ප්‍රඥාව නැති සංකල්පනා එක වර්ගයක්ත් තමයි අභිද්‍යා සංකල්පන ප්‍රඥ්ඥාව නැති අනි සංකල්පන වර්ගය තමයි ව්‍යාපාද සංකල්පනා එනම් අභිජ්්‍යා සංකල්පනා තියෙන තැන අභිද්්‍යාගයන ඇලීම් ව්‍යාපාදකන ගැඩී ඇලීම් සහිත සංකල්පනා තියෙන තැන ලෞ්‍ය ප්‍රඥාවනය අනි ප්‍රඥාව ත්මන ලෞගක ප්‍රඥාවත් නෑ බුදුහාන්දුරුව පෙන්නන ්‍රඥාව නැති තනක්ම ඇලීන් සහිත සංකල්පනා එහම නැත්නම් ගැටීන් සහිත සංකල්පනා තියන තැන ලෞගික ප්‍රඥාව නෑ. දැ ඒකටත් ඒකත් තේරෙන් නැත්නට අඩ බුදුහාන්දුර පෙන්නවා තව ඉදිකට. දැ සංකල්පනාවල තියෙන ඇලිම් ගැටීන් හරහා උපදෝනෑ වචන තුළ ලෞගක ප්‍රඥ්ඥාවනය කාම අවචර මට්ටම ප්‍රඥාවත් නෑ මොනවාද ඇලීම් හෝ ගැටි මරහා නිර්මාණය කරන වචන. මුසාවාද පිසුුණවාචා පරුසාවාචා සම්පක්පලපා. එනම් මුසාවාද බුර කියන තැන ලෞකික ප්‍ර්ඥාවනය. කේලංගන තැන ඒ වචනය බිහි වෙන තැන ලෞකික ප්‍රඥාවනේ පුවටචන කියන තැන ලෞගික ප්‍රඥාවනේ සම්ප්පලාපගේ ඕන තැන ලෞගික ප්‍රඥාවන්නේ නැම පඔටන්ගේ හඳුනග්ඩ සම්ප්පලාපේ තුළ ප්‍රඥාවන්නේ හැබැයි සම්ප්පලාපේ තුළ තියෙන්නේවා උගත්කම උගච්චම හට ගන්න ප්‍රඥාව තුළින් මේ සංඥාවතුළ එක හින්දා ද සිංහල බාෂාව විතරක් දන්නයට සිංහලයි ඉංග්‍රීසිී දන්නයට වැඩියෙන් සම්ප්පලාපකිිය දැග්චම උගත්්චම මැන්ුවල් සිංහල බාෂ දෙකක් දන්න කෙනා වක බාසාවත් දන්න කෙනට වැඩිය උගතෙක් සංඥාව මට න ප්‍ර්ඥාවක එමන වාචසික ක්‍රියා මගේ ප්‍රඥ්ඥාව නැති වාචසික ක්‍රියාම නෝද කියල ධර්මයව ගන්න ල තිනේ තමයි මුසාවාදදා පිසුනවාචා පරිසාවාචා සම්ප්පල. ඒ වගේම ප්‍රඥාව කොහෙත් මන්තර්ගට නැති කායයික ක්‍රියාටික බුදු හමුදුරු පෙන්න්න උක්කොමනේ. අක ක්‍රියාවලේහම හර ප්‍රබලම සතුරාපායේ උපත්තිය ලබා දෙන මට්ට මේ ප්‍රඥ්ඥාව නැතුව කරන කායු්‍රිය තමයි සතුන් කිරීම සොකාම්කිරීම කාමය වර්දව හැස්ද. එමන දැන් මංමත්ත්‍යර වෙලාගේා දුන්නම ප්‍රඥ්ඥාව නැති දෙෙනවා. කොහේද මිත්‍ය අදෘෂ්ටි හටගන්න ඇහැන්ගේ ආරමුණණේ මිත්‍ය දදුෂටි හටගත්තා එතැන් ප්‍රඥ්‍යාවනේ. කනෙන්ගෙන් ආර්මණයේ මිත්‍ය දෂටි හටකට් වෙලා වෙත් නෑ නාසිෙන් අරමුණිත් නෑ මනසසිගේ අර්මුණත්න අයන්ගේ අරමුණිත් නෑ. එවගේ සංකල්පනාවල ඇලි ගැටීන් කොහෙල් තියන ලෞකිව ප්‍රඥාවත් නෑ ලෞ මට්ට මේ පහත්ම පෙළේ ප්‍රඥාව කියන්නේ කාමාවචරය කාමාවචර මට්ට මේ ප්‍රඥාවත් නෑ. කාමාවචර මට්ට මේ ප්‍රඥාව කියන් නීවරණ තියෙන තැනක නීවරණය ගණුදිු කරමින් හටගන්න ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ නීවරණ යටපත් වෙලා හටගන්න ප්‍රඥාව දැන් එෙමනම් ප්‍රඥාව තියෙන්න්න පුළුවන් වෙන්න එෙනම් කාමාවචර කුසලේ ප්‍රඥ්ඥාව තියෙනු කාමාවචර මට්ට මේ ප්‍රඥාව අන්තර් ගත කොහෙද ආමාවචර කුසලි එ කාමාවචර මට්ට මේ ප්‍රඥ්ඥාවක් තියන තැන තියෙන දිට්ටිය අම්මසකතා සම්මාධි්‍යය ලෞක සම්මාදිිට්ටි කියල කියන. කාමවචර මට්ට මේ ප්‍රඥාවක් කියන තැන මිත්‍යාදුෘෂ්ටිය තියෙන්ඩ බෑ තිෙන්දෝනෙක් අඩුම ගාන කාමාවචර මට්නවය ප්‍රඥාවතියන්නේ ලෞකික සම්මාදිිට්්‍යය තුළයි එකම්මාසකතා සම්මාදිිට්්‍යිය කියලත් මේකට කියන. දැන් කාමාවචර මට්ට මේ ප්‍රඥ තිය සංකල්පය ස්වරූපය ගත්තොත් ඒ සංකල්පියයේ ස්වරූපය ධර්මාණකුලු විස්තර කරන්නේ අනභිද්‍යා සංකල්පන තියෙන තැන කාමාවචරමටට මේ ප්‍රඥාවත් තියෙන්න පුළුව තියෙන්ද පුළුවන් අනිවායෙන් තියනවා කියන එකත් ධර්මීනය.ඒ වනාට දැන් අභිද්‍යා සංකල්පනා තියනකොට අපසල් පාක්ෂිකව අනිවාරයෙන් ප්‍රඥාවන් නෑ එන නැත්තෙල් ඇත්තමන. ආමා වචර මට්ට මේ අනභිජ්්‍යා සංකල්පනා හෝ අව්‍යාපාද සංකල්පනා තියෙන තැනක කාමවචර මට්ට මේ ප්‍රඥාවත් තියෙන්ඩ පුළුව. අනිවාරි නෑතනම්. තියෙන්ඩ පුළුවන් හටගන්න පුළුව. එවනම් අර වටනගත්තොත්. මසාවාද පිසුනාාවටා පරුසාවාටා සම්ප්පලාපා කියන වචන හැර. ඒට එ ඒ වචන ගොනුව නියෝජනය නොවන ඕනම් වචනයා තුළ මනුසේගේ කාම වචර මට්ටමි ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. අනිවාරයෙන් තියෙනවා කියනකක්නේ තියෙන්න්න පුළුවන් තියන සැනපී ඉගෙනගමු. නැති ජනත් ඉගන. දැහෙමනම් සංකල්පනා මට්ටම ගත්තොත් නෙක්කම්ම සකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහින්තා සංකල්පනා ඇති වෙන තැන ලෞගක මට්ටමේ ප්‍රඥාව තියෙන්න පුළුවන්. තියනොවා කියන එක සත්තිනය තියෙන්ඩ පුළුව. මක දෙහේතුව නෙක්කම්ම සංකල්පනා හට ගණ්ඩ පුළුවන් ආටහරි ආමාචර මට්ට මේ ප්‍රඥාව නැතුවත් හටගණඩ පුළුවන් ඇතුවක් හටග්ඩ පුළුවන්. නමුත් කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ලෞගික ප්‍රඥාව පිබිල හටගඩම බෑමක දිගම්. එනම් ලෞගික ප්‍රඥාවල් කාමාවච්චර කුසල් තිබූ පලියට තියෙන්න්නේ. මේ පින්වට හිටැයි න කොච්චර ගැමරු දෙයක්ද කහොම දිියෝඇන් මේක ගැමරු හැම දෙනාට මේ පොඩිකාල ඉඳලා තමන්ට ඔය බොල්ඩුවටර උගච්චම ප්‍රඥාව කියල්ලා පටලෝගන කරපු විකාර හිද තේරුන් නැතුවට. ලංකාවෙ මේ තේරවාදී බුද්ධසාාසනය දන ඕනම රටක මේ පින්වතුන්ට මේක උගන් අන්නේ මේ ඉගන ගණ්ඩ අවස්ථාව සැලසෙන්නේ. බොහොම කුඩා කාලය ඉදල යබිධර්ම ටියවසන් ගිහිල්ලගෙන ගණඩ ඕන එකක් මී තමන්ගේ ඕනකම තිබුණ නම් මේ බුදු හාමුදුරන්ගේ ධර්මය කටපාඩන් කරගන්න උගත් සහතික ගණඩදැගැල වෙන ඇත්නම් නිකං හිතු නිකම්ම මේ පින්වතුන්ට උපත් තේහිදලයෙන් එනෝ කොහු දෙන්නේද බලන්ද ලංකාවේ දැන් හාමුදුරු කෙනෙකුටට ගිහි ්‍රාවගේක් වැද බොහෝ විට නැ බණගේලාරි ඔය මොනහරි ටිංකමක්කිවුරුුණාම හාමුදුරුවන්ට ශ්‍රාවකය වන්දිනකොට මෙ ශ්‍රාවකයන්ට ආනිසාංස් ටිකක් මේ වැඳීමත් කුසලය වැඩිගිටයන්ට වන්දනා කරන එක හාමුදුරුවන්ට වන්දිනක බුදු හාමුදුරන්ට වදිනක කුසලය කාවාවචර කුසලයක් කාමාතර ුතදක් බිහියන්නේ ඉත්‍ය දුෂස්ටව වනුව අමතරතාත් සම්මාධී්චිය. කාමාවටට කුසලයක් සිදුවෙනකොට සංකල්පනා නෙක්කම්ම අව්‍යාපාද අවීහින්තා. මේ වන්දනා මාන කරුණා ඒ වගේය වැඳුම් පින්තුුම් වතාවත් මෙහිෙම දෙයක් ආමිස පින්කමිති ආමිස පින්කම දෙකට බිඳ. ආමිස පින්කම් ගොලත් ආමාවචර මට්න මේ ප්‍රඥාව ඇති ආමිස පින්කං හා කාමාවච මට්ට මේ ප්‍රඥාවත් නැති ආමිස පින්කං කියලා පොටත් දෙගත්වී. එක නිසා වෙ මේදා බුදුහන්ටණග ධර්මයේ ආමිසය කියන්න ආමිස පින්කාම දුරුවල පින්කම්. නිවන්දකිින්ට උදව් වෙන්නේ ආමිසයනෙමපතුකත්තිය. එම මේ ලෞකික ප්‍රඥාව පවා ආමිස පින්කාම් ඔක්කො ගෙවනේ ඥාව නැති හාමවචර කුසල් තියනු මේක ඉගැන්වේ ගොල්ලන්ට ඉගන ගණ්ඩ ුවන්නනා ඉගෙන ගණ්ඩ තිබුණේ කුඩා කාලය ඉඳලා ඉගෙන ගණ්ඩ පුළුවන්දයා හාමුදුරු ගෙනකුටන් වන්දින කොටඒ හාමුදුර ආසිරවාල කරනවා ගිහිර්රාවකයන්ට මොකදද අභිවාදන සීලිස්ව නි්චං වඩ්ඩා පටායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ඔ බලන චත්තාරෝ දම්මා දම්ම හතරක් වැඩ වන්දනාමාන කිරීමෙන්. කාටද වැඩිටියන්ට වන්න පුළ දු හමුදුරන්ටවෙන්න පුළුවන් දෙවියන්ට වන්න පුළුවන් ඕනම තමන්ට වැඩිය මනසිංහු සස් ඕනම කෙනෙකට ඕනමක ගරු කරනගෙනෙකොට හන්දනා කිරීම තුළ ආනිසංස හතරක් ලැබෙන. දම්ම හතරක් වැඩ්ඩවා හොනවද ආයු වන්නෝ තුකම් බල ආයුසවර්ණ සැප බල ත ෑ ප්‍රඥාව. එනම් කාමාවචර කුසලේ වන්දනාමාන තුළ ප්‍රඥාව අන්තර්ගට නැති කුසලිය. ඒවගේ මේ පින්තු කොහ ියුසන් යන්න ඕන්නෑ. දෙමවගියුට යාදදිලතින දාන මානදට. දානදන්ට පුළුවන් තිරිසන් සත්තුන්ගේ ඉඳලා ලෙඩ්ඩුවන්ට ඕන ධානයක්දෙන්ට පුළුම් ල හාමුදුරෝරෝට මේ දෙන දාානය මහත්පලයි මහනිසන් සයි කිල ගහමුරට දේශනා කනු දතමතමන් හැමදාමයි වයිසට යනකම් දන්දීලා තියෙනවා න අ හාමුදුරුවන්ට වදින කොටකකි වගා තාවේරයන්නේ හානිසන් සහතරයි ආයුස වර්ණ සැප බල. ප්‍රඥාණය. නමු ධානයක් දුම්න්නට පස්සේ හාමුදුරු ධානය ආනිසන්ත කියනකොට මේ තෑම දෙනා ඉගෙනගෙන තියෙනවා. ඒ ධානයේ ආනිසංස පහක් කියනවා. අර හතරයි අර වන්දනාවෙෙන් ලැවෙන්නේ ආයිස වර්ණ සැප බල. ධානය ආනිශංස පහක් වෙනවා හතරනයහි ආයිසඒ පහ වෙන්නේ කොහොමද ආවිසතිල වර්ණ සැප බල ප්‍රඥ්ඥ එහෙම නම් ආවිශපින් කමේ වන්දනාව තුළ කාම වචර ප්‍රඥාවවත් වැඩින්නේ හටගන්නේ එනම් කුසලය තුළ සෑම කුසලයකම ප්‍රඥාව අන්තර්ගතනය උගච්ඥාම ප්‍රඥාවගේන ඇතිති මේක ගැටලුවක්ම තමයි එකකන්ට ගක්කායි දෑ ප්‍රඥාව ගණ්ඩක් කරන්නේ වදින්නේ. වන්දනාවයෙන් පමණ ජාතිකාවයෙන් පමණ සංසාර මුක්තියක් ලබෙන් නෑ ගැන බදහදුුර ඒ එකයි ප්‍රඥාව වැඩන ප්‍රමයන් නෙවීම. නමුත් කාමාවචනමට්ට මේ ලෞකික ස්වරූපය ප්‍රඥාවක් වැඩනවා දන්දීමෙන් ඒ හිද දානයා නිසංස ආවිස වර්ණ සැප බල ප්‍රඥ. නමු ධානයක් ආමිෂිපින්කම්. එ ආමිසකින්කම තුළයි මේ ප්‍රඥාව නැති හා ඇති කියලා වර්ග දෙහෙක කුසෞතිී කාමාවචරු සන්දී. වන්දනාමාන ආදී ගනයට වැටනේවා තුළ ඒකත්තාමිශ පින්මක් ඒක තුළ ප්‍රඥාව ඩින්නේ. සද්ධාව උපරිමේන්තියෙන් පුළුවන්. ප්‍රඥාවනේ. නමුත් දන්දීම තුළ ප්‍රඥාවන්තර්ගතයි. එනම් ප්‍රඥාව අන්තර්ගත කාමාවචර පුතල්මන වදවෙන්න තියන්නේ. අවන්දනාව තියනවා කාමාවචර කුතලයක් විදියට ඕනම විජයේ ධානයක් කාමාවචර කුතලයක් දීමක් ක නෙක් කමගුණේ වැඩෙනවයි. අනික තින් සීලේ. ශ්‍රීලිය තුළ හැම විටම සිල් රැකීම තුළ ප්‍රඥ්ඥාවක් තියෙන. සීලය ප්‍රඥාව අන්තරගත කුසලයා. එකහින්දා සීලය ප්‍රතිපත්වය. එමන සීලයේ අධශීලියයට යන්ඩ යන්ඩ ප්‍රඥාව වැඩී. යමෙක් පන්සසිල් රකිනකු පන්සිල්වල එක පදයා රකිනවට වැඩිය ප්‍රඥාවන්ත වෙන්න ඕනේ ප්‍රඥාව වැඩි වෙන අයාගේ. පලද දෙකවා නංජීවිතේ පන්සිල්වල පද තුන රකින කෙනාගේ පන්සිල් පද දෙකක් ්‍රකිණ කෙනට ඩිය ප්‍රඥාවන්ත වේ ප්‍රඥාවදියමීන උගත්්‍යා ප්‍රඥය යන්න කට එක හින්දා පන්සිල් පද පහමණක ගන ජීවත්වන කොට බුදුහන්තුරෝ පෙන්නන විදිහ ප්‍රඥාවක් සියනයාට යකි ලෞකික මට්නය ප්‍රඥාවත් වීන හ මලපොතියකුරා දන්න ැති හිංඟන්නෙකුට පුළුවන් පන්සිිල් කඩන්න නැතු හිංඟා ක්ඩ ඒ හිඟන්නගේ ප්‍රඥාව තියනවා මහාචාර මට්ටම උගච්චමක් කියයලා තියන පන්සිල් කඩන පුද්ගලයාට වෙඩ.මක තමයි ද ඒ ඒ අ මලපොති අකුරාත් දන්න ඇති මේලෝ දෙයක් නැති හිංගන්නට ඟා කන ගමන් ඕන්නන් නිවන්දකින්න මගහදාගණ්ඩක් පුළුවන්. උයා පන්සිල් රකින වන එතන තියනවා යංසිේ ප්‍රඥාව දුසීලය ළඟ පන්සිල් කටන දුසීල ළඟ ප්‍රඥාව වඩු. තැන් පන්සිිල්ෝ රකිිනවට වැඩිය අස්ටාංගසි උපසතශීලේ රකිින අවස්ථාවේ ප්‍රශ්ඥාව වැඩි. ඇැබයි උගත්යමකට අදාගනේ. උගත්්චම ප්‍රඥාව කියන අයගේ ඒ පැටලැවිල්ලහින්ද මේ මුලාවහින්ද මේ සඥ ප්‍රඥාව කරගත්ය මුලාවහින්ද උගත්තු අටසල් ගණ්ඩ ගිය ප්‍රඥාව නැතුයන්. මේවෙඩ පුළු. දැ ඔන්නේ වගේ පැටලැවිල්ලක් මේ ප්‍රඥාවයි සංඥාවයත්‍ර යෙන. දැන් අපිට දැ. එහම අටසසිල්ත කිනවට වැඩ දසල් රකිින තැන ප්‍රඥාව වැඩි ධර්මාණන් කුළු දසසිීල් රකිනවාට වැඩිය තාමනේරී දසීි රකිනකොට ප්‍රඥාව වැඩ වැඩල් හැබැසිල්පදල රකිනු එය ඉගන ගත්තයෙ ඉන්නේ මේ ප්‍රඥාව වැඩේ ්‍රහිනදීල එමනම් ලොකුම ප්‍රඥාවල බෙන් පුළුවන් ලයේ ද හන්ුර. දීපුප අදශීලය තම උප සම්පදදාශීලයේ කවුරුහරි ්‍රාවගේ උක සම්පදශීලය නිසික ලසයාආගාරෝල් රකිනෝන ඒම යාට ලෞක ප්‍රඥාවක් ඉහළ පෙරේ ැබි නැවේ සිිල් රැක්කට කවදාවත් රූපාාවජර මට්ටම ප්‍රඥාවල් ැබෙන්න්නන්නේෙත් නෑ සිල් කීලයෙන් පමණ ලෝකෝත්‍ර මට්නම ප්‍රඥාවල්ල බෙන්ලිත් නෑ. එහෙන කාමාවචර මට්ට මේ ප්‍රඥාව තියෙන තැන හඳුර ගන්න දන්දීම තුළ කාමාචර මට්ට ප්‍රඥාව වැඩෙන්න්න පුළුව වැඩිවෙෙන් පුළුව. එගේ පුද්ජලයේ මනුකෙක් දිට උපත්තය ලබලා යා දන්දෙන්ට පුරුදු වෙලා අනුන්ට සලකණ්ඩ පුරුදිලා මේ ධානය කියන එක දනුදාානය වෙන්ඩ පුළුවන් ඒවාගේ ආහාරපානය වෙන්ඩ පුළුවන් වචනයෙන් කරන දානය වඩ පුළුවන් ශ්‍රමයෙන් කරන ධානය වන්නඩ පුළුවන් අනුවෙනුවෙන් තමන්ගේ මොනෝහරි දෙයක් තියෙනවාට අතහරි නොවද. මේක දානය මේක තුළ මේ දාානය තුළෙහෙනම් ප්‍රඥාව වඩ වැඩුවෙනවා ගච්චම වැඩිමුණවා කියලා සඥාවවිතරයි වැඩින්. ැයි නු ග්මත් යන කෙනෙකුටම එක කරන්න පුළුවන් එතකොටේ සංඥාවත්්‍යයාගේ වැඩ ප්‍රඥාවත් වැඩන්න. දැන් සමස භාවනාවක් වැඩුවත් ගවුරු හරියේ සමස භාවනාව දියුණුවීම තුළ පංචනය වරණ යට පත් වූුණොත් එයාගේ කාම වචර මට්ටම ප්‍රඥාව රූපාවචර මට්ට මේ ප්‍රඥාවක් බවට ඇැර. හැබැයි ඒ ප්‍රඥාව හට ගන්න දැ. රූපාවචර මට්න මේ නීවරණයට පැත් පත්වෙන ොට සමතු භාවනාවෙන් චක්කු සෝත ගාන ජිව් අකාය කියන පංචි ඉන්ද්‍රී තාවකාගලිතුව අක්‍රිය වෙනවා. එන රූපාාවචර මට්ට මේ ප්‍රඥාව අන්තර්ගත වෙන්නේ හැම විටම මනෝ ඉන්ද්‍රීගෙන අරමුණක විටරයි. තව මේ සමත භාවනාව දියුණු කර රූපාවචර මට්න මේ ප්‍රඥාව දියුණ වඩ පුළුවන් අරූපාාවචර මට්න ප්‍රඥාව දක්වා ඒත් ලෞගිකයි. ඇැ බදහා මදුරුව පෙන්ලන ප්‍රඥාව මෙදතම් මහා වේදල්ල සූත්‍රයේදී අර කරයුත් හාමුදුරුව පහැදිි කරේ ප්‍රඥාවන්තයක් අවදධ කතුරාය සත්‍යය අවබෝධ වෙච්චි පුද්ගලයක් කිය. එකට චතුාය සත්‍යය අවබෝධවෙච්චි ඕ නැති ඕනම ගන දුක් පා් මෝඩයගලග මේ කියන කතාව තිය න එතකොට ලෞදික ප්‍රඥාවත් කරලා ලෝබෝතර ප්‍රඥා මේක තේරුම් අර්ගන තමයි අර තූත්‍රේ තියනයවා නැවත විගොල්ලෝ ස්තරහට ආයගමනක් තිියෝනන ග ගන්න නොන යන්ඩුවනු උඩින් පල්ලෙගයාට ධර්මය ගැඹුරු. කොහෙත්ම තමාගේ අර උගත් තම ප්‍රඥාව කියන මතේ ඉන්නට උගක් ගැඹුරු. පැටලිල් වැඩි ලෝකෝතර් ප්‍රඥාව ම දම් දීල් ලෝකෝතර ප්‍රඥාවක් හටගන්න ඉදිහන්නේ. දන්දීමෙන් හටගන්න ලෞගේක ප්‍රඥාවමයි. කොච්චර සිල්රඇක්ක ලෝකෝතර ප්‍රඥාවක් ටගන්නවාගේ ධර්මී නෑ මකදහෙම ුණනානම් සීලයේ උපරමය සීල සික්ෂාව නිවන කරා යන සංසාර විමුක්තිමාර්ගය විදිහටම සලගන ශාස්ත්‍රෝරෝ ෝක බිහි වෙලා තියෙනවා. ජයින මහා වීරතුමායි වගේගෙන. එමන ලෝකෝත්තර ප්‍රඥාව ගයිනයට ඇති වෙන්ඩෝනය අපිට වෙඩි. සීලේ අන්තේයට ගියා අය සීලෙන් අන්තේයට ගියත් සීලබ්බත පරාමාස නැමැති මුලාවට පත්ේ නොහිලබපු දහමුදුර දෙසනගරන්න එන? ධානෙන් ෞකික ප්‍රඥා ලෝකෝතර ප්‍රඥාව පහළ වෙන්නන්නේ ඇැේ ලෞකික ප්‍රඥාව ඇතිවෙනවා. ෆිල්රැකීම තුළ ලෝකෝත ප්‍රඥාව ඇතු වෙන්නේ ලෞකික ප්‍රඥාව දියුණුනවා. සමහමත භාවනා දියුණුවීම තුළ කාමාවචර මට්ටමේ තියන ල ලෞක ප්‍රඥා රූපාවචර මට්ටමට ඉහළ නකින. හ අරූපාාවචර ට්ට ඉහල නකි. ඒ ලෞ ප්‍රඥාව ලැබින්නේ. ලෞ ලෝකෝතර ප්‍රඥාව ලැබෙන ඒකා එන ක්‍රමය ලෙස බුදු හමුදුරෝ පෙන්නන්නේ සතර අති පට්ටානය වැඩීම. ප්‍රඥාශක්ෂාව තුළ පෙන්නන්නේ ලෝකෝත්තර් ප්‍රඥාවට පත්වීම හැබැයි ලෞකික ප්‍රඥාව දවුණු නැකි කෙනකුට ලෝකෝත ප්‍රඥාව ලබාගන්නඩ බ. එ ලෞකික ප්‍රඥාව සඳහාකරන මොනුහාරි සංසාරක කායකර්ම වචිකර්ම මනෝකර්මකීද ඒවා අනාගතයේ නිවන්දකන්ද පාරමිතාවෙනෝ එ ලෞකික ප්‍රඥාව නැති තැනක නිවනක් කරා යන්නබේ ලෞකික ප්‍රඥාවේ ස්වරූප්‍රතින කාමාවචර මට්ටමේ තියෙන ප්‍රඥාවක් එක්ක නිවනක් ගන්නත්ද කාමවචර මට්ට මේ තියන ප්‍රඥාව එක කලවන් වෙනවා පංච නීවර්ණ. නීවර්ණොල ග්‍රහණයට කාමාවචර මට්ට මේ ප්‍රඥාව හතුවෙලා හමාරයි. බුදුහාමුදුරුව පෙන්නන හෙනන්නේ. කාමච්කන්ද ව්‍යාපාද තින ිද දට්ටකු කුච විිදිික්චා කියන නීවරණ පහම නීවර්ණ කිය හඳුර නිවන වහන. ලෞකික ප්‍රඥාව නීවරණය එක ගනුතිනු කරන කාමාමචර මට්ට මේ ලෞක ප්‍රඥාව ලෝකෝත්තර මට්ට ප්‍රඥාවක් බවට පරිවර්තය කරන්න බෑ. එක හින්දා ලෞකික ප්‍රඥ්ඥාව පංච නීවරණ යට පච්චර ගැනීමේ කෘත්තියකින් පිරිසිුදු කරගණ්ඩ වෙනවා. බුදුහම්දුරුවෝ පෙන්න නො මේ ශීලෙන් හෝ ඩානින් කරණන්න බෑ. සිල්රගීමෙන් විටක් කරන්න බෑ එහමනත් සමාදීල සිික්ෂාව සමාජ ශික්‍රාව හා ප්‍රඥා ශික්ෂාව කියල සික්ෂාව වුණක් පුදුවමටු දේශනා කරන්නේ සමාජ ශක්ෂාවෙන් කරන්න ඇත්තටම ලෞකික ප්‍රඥාව නීවර්ණවල ග්‍රහණය මුදෝනිකනි සමාධය දැන් නීවර්ණෝල නීවර්ණවල ග්‍රහණය මුදවා ගත්තේ ලෞක ප්‍රඥාව සතරාති පට්ඨානය වැඩීම මගින් ැනම් විපස්සනා භාවනා වැඩීම මගින් ලෝකෝත්තර ප්‍රඥාව බවටරිවර් පරිවර්තනය වෙන නැතුවදැන් නිකම ලෞකි ප්‍රඥාවත්යා ගැන ැ රපාවජනමට්ටම ්‍රඥා ලෞගේක ප්‍රඥාවත් වල පරිවර්තනය වෙන් නෑ ලෝකෝත්‍ර ප්‍රඥාව අරපචර මට්ටම ප්‍රඥාවක් කොහෙත්ම ලෝකෝතර ප්‍රඥාව බවට පරිවර්තනය කරන්න ද බෑ. එක හින්දා නීවරණයට පත් එෙක් සරූපත්තම රපචර අරූපාවචර කියෙන මානසික තත්ත්ව දෙක අරූපාාවචන මානසික තත්වයේ ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක් ලෝකෝත්‍ර ප්‍රඥාවක් බවට කවත් දාවක් හරවාන්ඩ බෑ ඒග පහලට ගන්න නැතුව මේකම් බුදු හමුදුරෝ පෙන්නන ධර්ම. ඒටික තමයි අර සැල් චැරියත් හාමුරුවෝ මහාහපොට්ික හරාතන් වහන්සේ මේ සූත්‍රය තුළ විවිධ ප්‍රශ්ඥහල විධ දදෙස මේ පැහැදි කර දීලතිීන් ප්‍ර්ඥාව තමයි මූලිකරගන තිීන් ඇ ප්‍රඥාවේ ලෞ්‍යවතරූ පිළිුවේ ලෝකෝත්ත සරුපකි. එහනන්ද ලෞකික ප්‍රඥාව ලෝකෝත්ත ප්‍රඥාව බවට හැරෙන ඒකා අයන ක්‍රමය තමයි සතරති පට්ඨානය වැඩී දමබින් වතුම් පුහුණුව නො සක්ම භාවනමත් ඔය වුණේ තියෙන ඔගෙනු කරන්නේ කවදී ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවට ආරුණු සමන්තුරතියන ලෞග්‍ය ප්‍රඥාව පංච නීවරණය එක ගණුදනු කිරීම මුලින් අරසක්මම් භාවනාවේදී මුලින් කරන්න ට නීවර් නොලින් හකරන හැබැයි මේ ලෞග්‍ය ප්‍රඥාව හට ගන්නේ මනසින්ගේ නා අරමුණේ නවෙේ. කායිකාරමුණක කයින්ෙන්ෙන අරමුණ කමටහනසින් කායිකරුණු අල්ලගන හතුපට්ටාන කමටන් ගමයි. ැ කයිෙන්ග නාරම්මුණක අර නීවරණයට පත් වනාව තමයි ඔය කයනම් කයින්ගෙන අරමුණේ පංචනීවරණයට පත් වනාව ධාතුගුණ ඉස්මතුයි. දැ ධාතුගුණ ඉස්මඳ වනාට ලෞකිිකල් ප්‍රඥාව ලෝකෝත්‍ර ප්‍රඥාවන්තරගත කියන්න බෑ. ඔය ධාතුගුණේකට ඇලෙන්නිකටෙන් නැතුව තවය සතුපට්ඨාන භාවනාව ඔය සකවම් භාවනා දිගිදිකට කිරීම තුළ තමයිකවදහදී තමා තුළ තියනර ලෞකික මට්ටමේ. ප්‍රඥාවවල් ලෝකෝත්ත්‍ර මට්ටම ප්‍රඥාවට හැරෙනෝනම් හැරයි මේක හැරුණ කියලා ඔගොල්ලෝ ගව්ගච්චමෙන් හොයන සං්ඥාව අලු සං්ඥාවක් මේක තුළ හටගඩ බෑ එක හින්දා ැ ඒ වගේ බොරු කරණයට ඔයගාවනාවෙන් අලුත් ප්‍රතිඵල ලැබුණ නම් අලුත් ප්‍රතිඵලයක් කියන්නේ සං්ඥාමාත්‍ර අලුත්තීම සං්ඥාවනේ ප්‍රඥාව කියන්නේ හවබෝගී එකොට ලෝකෝත්තර ප්‍රඥාවේ හා ලෞගික ප්‍රඥාවේ ඇතිරට ලොකු වෙන සර්මයි ලෝකෝත්තර ප්‍ර්ඥාව අවබෝධ වෙනවා මොකදද. මේක දුක මේ සංසාර දුක මේ සංසාර දුකට හේතුව. මේ සංසාර දුක නැති තැන මේ සංසාර දුක නැති කරන ක්‍රමි. මේකට ගෙන ආර් ශත්‍යයහත්තර චතුරාල් කත්තිේ. එතකොට චතුරාල් සට්්‍යය මොහොතක් අවබෝධවෙච්ච ගෙනා. ආය පුද්ගලෙක් වෙනවා සෝවාම පුදගලෙක් වෙනු. හැබයි මහාවේ දල්ල සූත්‍රයේ කතා කරන්නේ සෝවාමම පුද්ගලයක් ගැන නෙමි. එකහින්දා එකක් දැන ගැන ඒ ධර්මකරුණු පරිහරණය වෙන්නඩ ඕනේ ඉගන ගණ්ඩ උත්සාගණන්නඩ ඕනේ එතන කතා කරන්නේ ප්‍රහතන් වහන්සේ ගැනයි ලවා වෙන තැනදී ලෝකෝත්තර ප්‍රඥාව එක අරමුණක හරිතියනවා. එක අරමුණ එක පලවෙනි වතාවට ලෞක ප්‍රඥාවේක් මෝල ලෝකෝත්ත ප්‍රඥාව හට ගත් තම එක සෝවාන් කියලා හඳු වන්නවා. රහධන් වහන්සේ තුළ ලෞක ප්‍රඥාව සියලු අරමුණු ල අන්තර්ගත වෙනවා. එයට ලෝකෝත්ත ප්‍රඥාව ලෞක ප්‍රඥාව අන්තර්ගත වෙන අරමුණුනේ. අනාගමී වෙට්ටි පුද්ගලයට කාම ස්වරූපයෙන්ගන අරමුණු කාම ලෝකේ තියෙන්න කිසිම අරමුණක ලෞකික ප්‍රඥාවන්තර්ගත නෑ ලෝකෝත්ත්‍ර ප්‍රඥාව පමණ යන්තර්ගත. හැබැයි රූප අරෝප ඩිට්ටි මානහරහා මනෝ ඉන්දයෙන් කරන අරමුණුවල ලෞහික ප්‍රඥාවන්තර්ගත වඩ පුළුවන්. එවගේම සකදානයි පුද්ගලෙකුට කාමාරමුණුුවලත් සහර කාමාරමුණුවල ලෝකොතර ප්‍රඥාවත් සමහර කාමාරුණුල ලෞකි ප්‍රඥාවත් අන්තර්ගත වෙන්ඩ පුුල න ප්‍රඥාව ඒ දෙකම නැතිෙන්ඩක් සෝහන් එති පුුද්ගලයට කාමාරුණුලත් ප්‍රඥාව නැති කාමාරමුණු තියෙන්ඩ පුළුව. සමහර කාමාරමුණු යෙන්නට පුළුවන් ලෞකික ප්‍රඥාවති සහර කාමාරමුණු තියෙන්ෙ පුළුවන් ලකෝත්‍ර ප්‍රඥාවතිය එකෙන දුරුවන් මවස්ථාව එකයි එතනින් පහල සුදත් ආර්ක්‍රාවකයෝ එක ඇන මේ පතිවත්ති තවම පුරණය සවා සම්මාදීතය ලබ නැති අය හැම වෙලේම අන්තර්ගත වෙනවා නම් අන්තර්ගත වන්න අරමුණක ලෞකික ප්‍රඥාව පමණයි. ඒත් අකුසල් අරමුණවලේයාගේ ලෞක ප්‍රඥාවත් නෑ. එමනම් සං්ඥාවයි ප්‍රඥාවයි දෙකක්. සඥ්ඥාව වැඩිවීමෙන් උගත්්චම් වැඩිවෙනවා. ප්‍රඥාව වැඩව සංසාරය අවෝධයනක ඩවි. සසාර අවබෝධි විදිට සංකාරය කියන එක බුදුහමදුරු පෙන්නන්නේ සංකාරයේ සත්්‍යය දුකයි. එනම් චතුරාශත්්‍යය අවබෝධවීම ලෝකෝත්තර ප්‍රඥාවේශව රූපයයි කාමාවච්චර මට්ට මේ දුක් හඳුනා ගැනීම කාමාවචට ප්‍රඥාවයි කාමාවචර මට්න මේ සල්ම දු අවබෝධ කර ගැනීම රූප පවචරම ප්‍රඥාවයි. ආහාාවචර මට්ට හා රූපාවචර මට්ට මේ තියෙන දුක් හඳුනාගැනීම අරූපාවච ප්‍රඥාව. මේක තමයි ධර්මයේ අධ්‍යාත්මික ලෝකයේ ප්‍රඥාව කියන්නේ වර්තමානය අපි කැවටෙන්නේ. ඔය අන්සුමාත්‍ර ලෞගක ප්‍රඥාවකටත්නවේ අපි හදාගත්ත සමාජි හදල දුන්නඥාව සඥාව ප්‍රඥාව කියල හඳුනාගැන එක හන්දා අපේ ලෞක ප්‍රඥාවත් හදන් නැති තැංගොල තේමා පාටය ප්‍රඥා නරයන් පතර නමුත් ලෞක ප්‍රඥාව හැදන්නේ ඒවගේ වෙලක් රාජ්‍යායතන මෙහමගල්කි ලෞකක ප්‍රඥාවනෑ රඥයාාවඩාක් එකතු කරන තැෑ සංඥාව මුග්ඥම කියල හදාගත තැන් සින් මෙහම තමයි කලින් කලට අපේ බුදුහම් දරග ධර්මය අපිම නමාජයේම විකෘතිහා ප්‍රකෘතිභාවයට දෝලනය කරමින් ඉස්රාට යනවා. සැබැහධර්මය ඉගෙන ගන්න සැබෑ ධර්මය තේරුම් අරගෙන ඕන කායකට බුදුහම්දරගේ ධර්මය යෙන කාලෙක මනුස්සයන්ඩ් පුළුවන් ලෝකෝොත්තර ප්‍රඥාව පහළ කරගන්න. හැබැයි දන්දීල බෑසිල්රැලි ්‍ර බෑ සමත භාවන කර බෑ. ලෝත්‍ර ප්‍රඥාව පහල වෙනවා නම් පහළවෙය ලෞකික ප්‍රඥාවේ තියා යන්න කෙනකුට සතරතිවට්නාානි වඩ ඉති මේ පින්වතුන්ටත් අද දවශය මේ උතුම් පෝය දවශය මේ කරගණන යන භාවනා ඒවාගේම අනිකෝත් විදිහ ප්‍රතිවර්තිමය පින්කංවලින් බදුහාන්දුරු දේශනා කොට වදාළ ලෝකෝත්ත ප්‍රඥාව මේ ජීවිත කාලයේම ලබා ගණ්ඩ හිීතු වාසනාවේවාගේයට පාර්තනාවෙන් අපි ධර්ම දේශනාව අවසාන කරනවා හවස වෙනද වගේම ගැටලලු භාවනා ගැටලු සාග්ටාව හවස දෙකට පවත්තද බලාපොරොත්තු වෙනවා හැම් දෙනාටම තිරුවන් කරණයි දෙකට නැවත හමු වෙනතෙක්.